අද ජපානේ ගොඩාක් රස්නේ දවසක්. ඒ වගේම අද දවසේ හස්බන්ඩ් මමයි දෙන්නම නිවාඩු. ඉතින් අපි දෙන්නම අද ගෙදර තමයි ඉන්නේ. ගොඩක් වෙලාවට හස්බන්ඩ් මමයි දෙන්නම නිවාඩු නම් උදේ 9 හමාර විතර වෙනවා අපිට නැගිටින්න. ඒ වුණාට අද නම් අපි දෙන්නම උදේ 7 හමාර වෙනකොට නැගිට්ටා. ඉතින් මම නැගිට්ට ගමන්ම රැලි හිටින්නේ නැති වෙන විදිහට බෙඩ් එක ලස්සනට හදාගත්තා. මේ දවස්වල නම් උදේට උණුවෙන් තේ කෝපි බොන්න හරිම අමාරුයි. ඒ නිසා මම කරන්නේ කිරි කෝපි මිශ්‍රණයට උණු වතුර චුට්ටක් දාලා දිය කරගෙන ඊට පස්සේ අයිස් වතුර දාන එක. මේ විදිහට කප්පක අයිස් වලින් පුරවා ගත්තාම තවත් ගොඩාක් කූල්වට මේක බොන්න පුළුවන්. ඔන්න දෙන්නටම සමානව කෝපි වක් කරා. හස්බන්ඩ් නම් මේ වෙලාවේ ලැප් එකේ එක එක වැඩ කර කර තමයි ඉන්නේ. ඉතින් එයාලට නිවාඩු දවසට තියෙනවානේ ගේම් ගහන්න, ෆිල්ම්ස් බලන්න. ඔන්න දැන් නම් අපි දෙන්න මේ යන්නේ ගොඩාක් දුක හිතෙන දෙයක් කරන්න. ඔයාලට මතකද මගේ චූටි ෆිෂ් ටැංක් එකේ හිටිය ෆිෂ්ලා දෙන්න ලුලුයි මියයි? අන්න එයාලගෙන් මියා නැති වුණා. ඉතින් මට නම් හරීම දුකයි, යා නැතුව හරීම පාළුයි. ඉතින් අපි මෙතෙන් ඇවිල්ලා එයාව වල දාන්න තමයි මේ හදන්නේ. අපි ගොඩාක් ආදරෙන් බලාගත්ත චූටි මාළුපැටියෙක් උනත් නැති වුණාම අපිට හරීම දුකයි නේද? ඊට පස්සේ පහුගිය දවස් දෙකේ එකතු වෙලා තිබ්බ රෙදි ටික හොදගන්න තමයි මේ හදන්නේ. මේ දවස්වල රස්නෙ නිසා හරියට දාඩිය දානවානේ. ඉතින් ඇඳුම් ඉක්මනට එකතු වෙනවා හොදන්න. මම රෙදි ටික හොදන අතරේ හස්බන්ඩ් ෆෑන් එක එහෙම සුද්ධ කරන්න අරගෙන. අපි සමයක පටන් ගන්නකොටම වගේ ඒසි වල ෆිල්ටර්ස් ක්ලීන් කරා. ඇත්තටම සමයක පටන් ගන්න කලින් ඒ දේවල් අනිවාර්යයෙන්ම ක්ලීන් කරගන්න ඕනි. මොකද ඒවා ක්ලීන් කරලා තිබ්බේ නැත්තම් කෙතර කූල් වෙන එක අඩු වෙනවා. ඔන්න මමත් ගෙදර මොප් කරන්න කියලා තමයි මේ ලෑස්ති වෙන්නේ. වෙලාවකට හිතෙනවා නිවාඩු දවස්වලට වැඩට යනවට වඩා වැඩ තියෙනවා කියලා. හස්බන්ඩ් නම් දෙමළ ෆිල්ම් එකක් බලන ගමන්ම ගොඩක් ෆන් එකේ යා මේ ෆෑන් එකේ වැඩ ටික කරනවා. මේ දවස්වල මල් පැලත් හරියට වේලෙනවා. ඉතින් ගොඩක් රස්නේනේ. ඉතින් මම හැමදාම උදේට වතුර දානවා. ගොඩක් කලාවට
හවසට වැඩෑරිල්ලාවෙල්ලත් වතුර ටිකක් දානවා. ඔන්න දැන් උදේ කෑම හදන්න තමයි හදන්නේ. ඇත්තටම ප්ලෑන් එකක් නම් ඊයර තිබ්බේ නෑ මොනවදද හදන්න කියලා. ඉතින් ඒ නිසා ගෙදර තිබ්බ බඩු වලින් මොනවා හරි දෙයක් හදන්න තමයි මේ හදන්නේ. මෙන්න මේ රොටි අපි ගෙනාවේ කොත්තු හදන්න. ඉතින් කොත්තු හදලා ඉතුරු වෙච්ච රොටි වලින් තමයි මේ දැන් බිත්තර රොටි හදන්නේ. බිත්තර රොටි නම් ඉතින් මේ විදියට නෙවෙයි හදන්නේ. ඉතින් මම ඒකට නමක් දැම්ම බිත්තර රොටි කියලා. මොකද අපි දැන් මේක රොටියකට බිත්තර දාලානේ හදන්නේ. අන්න ඒ නිසා. මේක නම් හදන්න හරිම ලේසි. මේ විදියට රොටියක් පෑන් එකට දාලා දෙපැත්තම චුට්ටක් කර කර ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදියට බිත්තර කඩලා දාලා ඒකට කැලිමිරිස් ඒ වගේම ලුණු දාගන්නවා. මෙන්න මේ විදිහට තමයි පිත්තරේ රොටි උඩට දාගන්නේ. ඒක ඉතින් එක විදිහකටම දාගන්න අමාරුයි. ඊට පස්සේ රොටිය මේ විදිහට දෙකට මැදින් නවා ගන්නවා. මම රොටි හදනකම් හස්බන්ඩ් රෙදි ටික වේලෙන්නත් දාලා. ඉතින් එයාගේ මේ ලැබෙන උදව් නම් මට ගොඩාක් වටිනවා. මම ඔන්න රොටි හතක් හැදුවා. ඉතින් එකක් අපි දෙන්න කලින් කෑවා. කාලා හැම මං චුට්ටක් නාගත්තා. ඉතින් නාලා ඉවර වෙලා දැන් මේ දවල්ට කන්න පත්තු යන තමයි හදන්නේ. ඉතින් දවල්ට කන්න බත් හදන්නේ දෙකටත් ලං වෙලා. මම ඊයරෑ කෑම හැදුවේ අද දවල්ටත් එක්කම කියලා. ඉතින් ඒ නිසා මම බත් එක උයලා තව මොනවා හරි එක දෙයක් විතරක් හදනවා. මේ දවස්වල අපි කන ලංකාවේ හාල් එක මෙහෙ ලංකාවේ කඩ එක්කවත් තිබ්බේ නැහැ. ඉතින් ඒ නිසා අපි තායි හාල් එකක් තමයි ගෙන්නුවේ. ඒ හාල් එකට වතුර තියෙනකොට ගොඩක් පරිස්සමෙන් තියාගන්න ඕනේ. මොකද වතුර ටිකක් හරි වැඩි වුණොත් බත් එක ගොඩක් බෙරි වෙනවා. මම කලින් දවසේ වට්ටක් කවිනකොට ඒකෙන් ගත්ත ඇට ටික මම චුට්ටක් හොදාගෙන වේලා ගන්න දැම්මා. මේ වට්ටක් ඇට පොඩ්ඩක් කබල බැදලා කනකොට හරිම රසයි. ඔයාලට මතකද එදා මම බිව්ව කිවි බීම එක? ඉතින් මම මේ පාර කිවි අයිස්ක්‍රීම් එකක් හැදුවා. මම ඊයේ තමයි කිවි අයිස්ක්‍රීම් එක හැදුවේ. ඉතින් දැන් මං එක ෆ්‍රිජ් එකේ දාලා තමයි තියෙන්නේ. මං අයිස්ක්‍රීම් එක කන වෙලාවට ඔයාලට කියන්නම් කොහොමද ඒක හදන්නේ කියලා. අද නම් මම ආයෙත් පාරක් කිවි බීම එකක් තමයි හදන්නේ. මේ දවස්වල මං කිව්වනේ ගොඩාක් රස්නේ කියලා.
ඉතින් මේ විදිහට බීම ජාති ෆ්‍රිජ් එකේ දාලා තියාගෙන බොන්න පුළුවන්. අද නම් මම බීම එකට සීනිත් දැම්මා. මොකද හස්බන්ඩ් ඉන්නවනේ, එයාට නම් ඉතින් සීනි නැතුව බීම එකක් දෙන්න ගොඩාක් අමාරුයි. බලන්නක ඉතින් බීම එකේ තියෙන නැවුම් පාට. ඇත්තටම අපි කඩේකින් බීම එකක් ගන්න ගියා නම් මීට වැඩිය ගොඩාක් ලාභයි. ඒ වුණාට අපි ගෙදරම හදන බීමේ ඉතින් ගොඩක් ගුණයි. ඔයාලට මතකද මම කලින් දවසක වීඩියෝ එක හදපු මේ කංගුම් පැල ටික? ඉතින් මම එක දවසක් මේකෙන් කොළ කඩාගෙන මැල්ලුමකට දැම්මා. කඩෙන් ගෙන ආපු කංකුම් මිටියක් ෆ්‍රිජ් එකේ තියෙනවා. ඉතින් මම හිතුවා ඒකටම මේ කොළ ටිකක් දාලා හොඳට තෙල් දාලා කනවා කියලා. මේ තියෙන්නේ මම කඩෙන් එන අප කංකුම් මිටිය. ඒක හොඳට හෝදලා ටිකක් ලොකු කෑලි කපා ගන්නවා. හැබැයි ගොඩක් අය නම් කංකුම් හදනකොට පිහියෙන් කපන්න නැතුව අතින් කඩලා තමයි ගන්නෙ. මමත් වෙලාවකට එහෙම කරනවා. ඒ වුණාට මේ කොළ නම් ගොඩක් ලොකුයි වගේ. ඒ නිසා මම පිහියෙන්ම කපා ගත්තා. ඊට පස්සේ ලුණු ටිකකුත් හීනියට කපා ගන්නවා. තෙල් ටිකක් එහෙම දාගෙන ඒක රත් වෙනකොට කංකුන් ටික මේ විදිහට මම එකතු කරගත්තා. ඒ ටික චුට්ටක් මැලවීගෙන එනකොට ලුණු ටිකත් මේ විදිහට එකතු කරා. ඔන්න මගේ කංකුන් දණු ටිකත් එකතු කරා. ඊට පස්සේ ලුණුයි කෑලි මිරිසුයි මේ විදිහට එකතු කරලා තව චුට්ටක් කළා ලිපේ තියලා ඉක්මනින්ම වෙන භාජනයකට මාරු කරගන්න ඕනේ. නැත්තං එහෙම කංකුන් එකේ පාට වෙනස් වෙන්න පුළුවන්. ඔන්න මේ වෙලාව වෙනකොට බත් එකක් තිදිලා ඉවරයි. මම මේ මයික්‍රෝවේව් අවන් එකට දැම්මේ ඊයේ හදාගත්ත කරි දෙක. ඒක ෆ්‍රිජ් එකේ නෙතිප්පේ. ඉතින් මම ඊයේ හැදුවේ වට්ටක්කයි මාළුයි. අපි දැන් ගොඩක් වෙලාවට කෑම කන්නේ ෆිල්ම් එකක් බල බල. ඇත්තම කියනවා නම් කෑම් මේසින්දන් කෑම කැවෙනවා ගොඩක් අඩුයි දැන්. මේ තියෙන්නේ මගේ කිවි අයිස්ක්‍රීම් එක. මේක හදන්න ගොඩාක් ලේසි. ඔයාලට මතකද
මම අර කිවි බීම එක හදන වෙලාවේ කිවි විතරක් බ්ලෙන්ඩ් කරා. අන්න ඒ විදිහට කිවි, සීනි, කිරිපිටි දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනි. ඔයාලා කැමති නම් අයිස් කැට දෙකක් වගේ දාගන්න. ඊට පස්සේ ඒක ෆ්‍රීසර් එකට දාලා පැය 8ක් 10ක් තියන්න ඕනි. සමහරක් අය ඒ අයිස්ක්‍රීම් එක සෙට් වුණාට පස්සේ ආයෙත් වතාවක් බ්ලෙන්ඩ් කරගන්නවා. මම නම් ආයෙ වතාවක් බ්ලෙන්ඩ් කරේ නෑ, එහෙමම තමයි අරගෙන කෑවේ. මම දවසක්ම වගේ මේක ෆ්‍රිජ් එකේ තිබ්බා. ඉතින් ඒ නිසාද දන්නේ චුට්ටක් විතර හයිය වගේ තිබ්බ බෙදනකොට, හැබැයි කනකොට නම් හොඳටම සොෆ්ට් වෙලා ගොඩාක් රසට තිබ්බා. ෆිල්ම් එක පල්ල ඉවරනාට පස්සේ අපේ දෙකක් විතර නිදාගත්තා. ඊට පස්සේ අපේ රෑ කෑම වේලට ඕන කරන බඩු වගයක් ගේන්න හස්බන් කඩේට ගියා. මේ දවස්වල ගොඩාක් හවස් වෙනකම්ම ඉරපහින්නේ නැහැ. මම නම් සමයේ ආසම කොටස තමයි ඒක. මොකද අපිට ලොකු දවල් කාලයක් තියෙනවා. හස්බන් කඩේ ගිහින් එනකම් මම එළියේ තිබ්බ දේවල් ගෙට ගත්තා. මම ඔයාලට ඊළඟ වීඩියෝ එකදී පෙන්නන්නම් කොහොමද වට්ටක්කයට කබලෙ බදලා කන්නේ කියලා. ඒක හරිම රසයි, ඒ වගේම ගොඩාක් ගුණයි. ඔන්න බඩු ටිකත් කූඩෙට දාගෙන එයා අපහු එනවා. මේ තියෙන යාගෙන පොපටු. ඉතින් අද අපි රෑට ෆ්‍රයිඩ් රයිස් තමයි හදන්න යන්නේ. ඉතින් එයා අයිස්ක්‍රීම් දෙකුත් ගිනල්ලා. ඇත්තටම මේ දවස් ටිකේම රෑට අපි අයිස්ක්‍රීම් කනවා. මොකද ගොඩාක් රස්නේනේ. කතාවෙන් කතාව වීඩියෝ එක ඉවර වෙන්නත් යනවා. ඉතින් මං හිතනවා ඔයාලාද මගේ වීඩියෝ එක ගොඩාක් එන්ජොයි කරන්න ඇති කියලා. ආයෙත් දවසක මේ වගේම ගොඩාක් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බෙන්න එන්න. ඔයාලා හැමෝටම සුභම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.